දෙනාමගෙන් ඉල්ලපු ඒ වගේම ගොඩක් දෙනා හොයන ප්‍රධානතම මාතෘකාවක් තමයි WhatsApp එකේ ඉන්න අපේ යාළුවෝ දාන status වල තියෙන photos videos කොහොමද අපේ phone එකේ gallery එකට save කරගන්නේ කියලා. ඉතින් මේ video එකෙන් ඔයාලට කිසිම app එකක් නැතුව ඔයාගේ phone එකෙන් ඔයාගේ යාළුවෝ දාන status වල තියෙන ඕනම photo එකක් video එකක් තප්පරයක් වගේ කාල සීමාවක් ඇතුළත ඔයාගේ phone එකේ gallery එකටම ලබා ගන්න පුළුවන් සුපිරිම trick එකක් තමයි මම මේ video එකෙන් ඔයාලට අද ගෙනල්ලා දෙන්නේ. ඉතින් අදින් පස්සේ ඔයාලට ඔයාගේ යාළුවන්ට කරදර කර කර එයාලා දාන status ඉල්ලන්න දෙයක් නැහැ. එයාලගේ status එක බලපු ගමන්ම ඔයාගේ phone එකේ gallery එකට save කරගන්න පුළුවන් සුපිරිම trick එකක් තමයි මේ trick එක. ඉතින් අපි වැඩි කතා නැතුව video එකටම ගිහිල්ලා බලමු මොකද්ද මේ අලුත්ම දේ කියලා. ඔයාට කරන්න තියෙන ඉතාම සරල දේ ඔයා ඔයාගේ phone එකේ WhatsApp එක open කරගෙන status වලට එන්න. status වලට ආවෙන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ යාළුවෝ මේ විදිහට දාපු status. ඉතින් ඔයාට කරන්න තියෙන ඔයාට අවශ්‍ය කෙනාගේ status එක උඩ ඔයා click කරන මේ විදිහට. ඉතින් ඔයාට පේනදි මම මේ විදිහට එක status එකක් උඩ click කරා. මේ විදිහට status එක loading වුණා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපේ යාළුවන්ගේ status බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට වෙනත් කෙනෙක්ගේ status එකක් ඔයාගේ gallery එකට save කරගන්න ඕන. ඔයා අනිවාර්යයෙන්ම එයාගේ status එක බලන්න ඕන. ඉතින් මම මේ විදිහට ඔයාට පේනදිත් මගේ අනිත් number එකෙන් දාපු status එකක් තියෙනවා මගේ video එක. මම ඒ status එකේ තියෙන video එක මම මේ video එකත් මේ විදිහට click කරගන්නවා. ඉතින් මේ video එකත් මගේ phone එකේ gallery එකට save කරගන්න තමයි මම දැන් හදන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන ඉතාම සරල දේ ඔයා මේ විදිහට status එක බැලුවෙන් පස්සේ ඔයාට අවශ්‍ය කෙනාගේ කියන්නේ ඔයාට save කරගන්න ඕන status එක බැලුවෙන් පස්සේ ඔයාගේ phone එකේ my files වලට එන්න. ඉතින් my files කියලා එකක් ඔයාගේ phone එකේ නැත්තම් ඔයාට පුළුවන් මේ විදිහට files apps ඕන තරම් තියෙනවා play store එක හරහා download කරගන්න. ඉතින් මේ විදිහට ආවෙන් පස්සේ මගේ my files on වෙලා තියෙනවා. ඉතින් මම මේ විදිහට my files වල යනවා. ඔයාලට පේන ඇති internal storage කියලා තියෙනවා. මොකද මම chip එකක් use කරන්නේ නැහැ. මම මේ විදිහට internal storage එකට යනවා. මේ විදිහට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාගේ phone එකේ තියෙන ප්‍රධානම folders ටික. ඔයා මෙතනින් බලන්න WhatsApp කියලා folder එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාලට පේන ඇති WhatsApp කියලා folder එකක් තියෙනවා. මම මේ විදිහට ඒක open කරගන්නවා. ඒක open කරගත්තාන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට media backups databases කියලා තියෙනවා. මම මේ media කියන එක උඩ click කරනවා. click කරන් පස්සේ මෙතනින් ඔයා බලන්න ඔයාගේ phone එකේ WhatsApp status කියලා තියෙනවද කියලා. ඉතින් ඔයාට පේන ඇති WhatsApp status කියලා එකක් නම් නැහැ. ඉතින් ඔයාට පේන ඇති WhatsApp stickers, images, ඒ වගේම documents මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් status කියන එක නැහැ. ඉතින් ඔයාට කරන්න තියෙන දැන් ඊටමත් සරල දෙයයි මම මේ දෙර නැවතත් හිටපු interface එකට එනවා. ඔයා බලන්න ඔයාගේ phone එකේ මෙන්න මේ වගේ මී කියලා තැනක් තියෙනවද කියලා. එහෙමත් නැත්නම් ඔයාගේ phone එකේ උඩින් මෙන්න මේ වගේ තැනකින් 3 dot එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ phone එකේ මේ my files වලට ආවෙන් පස්සේ ප්‍රධානම setting තියෙන තැන තමයි හොයාගන්න ඕන. ඉතින් මගේ phone එකේ තියෙන Y9 prime එක Y9 prime එකේ තියෙන මී කියලා. මම මේ මී කියන ගොඩ මේ දෙර click කරනවා. click කරන් පස්සේ ඔයාලට පේන ඇති my files වල settings කියලා තැනක් ඇවිල්ලා තියෙනවා අලුතෙන්. මම අන්නේ කුඩ මේ දෙර click කරනවා. click කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අලුත් interface එක. මේ interface එක ඔයාලට පේන ඇති show hidden files කියලා තියෙනවා. ඔයා අන්නේ එකට tick එකක් අනිවාර්යයෙන්ම දෙන්න. ඉතින් ඔයාගේ phone එකේ show hidden files කියලා විතරක් තියෙන පුළුවන්. ඉතින් මගේ phone එකේ show hidden media files කියලා තව එකකුත් තියෙනවා. මම ඒකත් මේ දෙර on කරගන්නවා. ඉතින් ඔයාගේ phone එකේ එකක් තිබ්බොත් එකක් on කරගත්තාම ඇති. මගේ මේ දෙකම තියෙන හින්දා මම මේ දෙර දෙකම on කරගන්නවා. දෙකම on කරගෙන මම මේ දෙර back වෙනවා. back වෙලා මම නැවතත් යනවා මගේ phone එකේ internal storage එකට. internal storage එකට ගිහලා අපි කලින් ගියේ WhatsApp folder එකට. මම මේ දෙර නැවතත් WhatsApp folder එක click කරගන්නවා. click කරගෙන මම මේ දෙර නැවතත් media ඇතුළට යනවා. media ඇතුළට ගියන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් උඩින්ම ඇවිල්ලා තියෙනවා status කියලා මෙන්න මේ වගේ අලුත් එකක්. ඉතින් අපි අතෙන්ට ගිහලා setting එක on කරගත්තු හින්දා තමයි මේ විදිහට status කියලා අලුත් setting එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒක උඩ මම මේ දෙර click කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ interface එකේ ගොඩක් photos videos ඇවිල්ලා තියෙනවා. සරලවම කිව්වොත් මෙතන තියෙන්නේ අපේ WhatsApp එකේ අපි යාළුවෝ දාපු status වලින් අපි බලපු status. ඒ කියන්නේ අපි මොනවා හරි status එකක් බැලුවෙන් පස්සේ ඒක auto save වෙනවා මේ විදියට WhatsApp status file එකක් විදියට. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මම මීට කලින් මම මේ වීඩියෝ එක පටන් ගනිද්දී යාළුවගේ status එක සීන් කරා. මෙන්න මේ status එක ඔයාලට මතක ඇති. ඉතින් ඔයාලට පේන ඇති මේ interface එකේ මේ status එක බලා ගන්න පුළුවන්. ඉතින් මම නැවතත් මේ විදියට back වෙනවා. back වෙලා අපි බලමු මම මගේ අනිත් phone එකෙන් video එකක් status දාපු එකක්
view කරා ඒ status එක තියෙනවද කියලා ඔයාලට පේනදි මෙන්න මේ විදිහට ඒක video එක. ඉතින් ඔයාලට පේනදි මම මේ විදිහට මගේ video folder එකකින් open කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඒ video එක පවා save වෙලා තියෙනවා. ඉතින් අපිට කිසිම app එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අපේ WhatsApp එකේ අපි බලන හැම photo එකක්ම video එකක්ම අපේ phone එකේම save වෙලා තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ save වෙච්ච එක කොහොමද අපේ gallery එකට ලබා ගන්න කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන ඉතාම සරල දේ ඔයාලට අවශ්‍ය photo එක හෝ video එක උඩ ඔයා මේ විදිහට click කරන් ඉන්න. Click කරන් හිටියන් පස්සේ ඔයාලට මේ වගේ හරි ලකුණක් වැටේවි. හරි ලකුණක් වැටුණාන් පස්සේ ඔයාලට පල්ලෙහැයින් පේනදී copy කියලා තියෙනවා. එහෙමත් නැත්නම් move කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේ දෙකෙන් ඕනම එකක් පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ copy කියන එක භාවිතා කරන්නේ. මම මේ copy කියන එක දීලා මේ විදිහට ඔයාටත් පුළුවන් new folder එකක්. ඒ කියන්නේ අලුත් folder එකක් හදාගෙන ඒ folder එකට save කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් වෙනත් ඔයාගේ තියෙන folder එකකට මේක paste කරගන්න. මේ විදිහට ඔයාට පුළුවන් කිසිම app එකක් නැතුව ඔයාගේ යාළුවෝ දාන status එයාලගෙන් ඉල්ලන්න නැතුව ඕනම video එකක් photo එකක් වුණත් එයාලා දාන ඔයාගේ phone එකේ gallery එකෙන්ම ඔයාටම view කරලා ලබා ගන්න. ඉතින් මේ ක්‍රමය ඔයාලා හැමෝටම හුඟම වටිනවා කියලා හිතෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ video එක හොඳනම් like එකක් දාන්න. ඒ වගේම comment section එකේ comment එකක් දාගෙන යන්න ඔයාගේ අදහස. ඒ වගේම තව කීයට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉස්සරහටත් මේ වගේ වටිනම් videos කියන අනිවාර්යයෙන්ම ආව subscribe කරලා තියාගන්න. මේ වගේම වටිනම් video එකෙන් හමු වෙන තුරු ඔයාලට සුබම සුබ දවසක් වේවා.